හැමදාම කවුරුත් අතර කතාබහට ලක්වන චරිතයක් බවට පත්වන යුරේනි මෙබෙද්දී නැවත වතාවක් බොහෝ දෙනෙක් අතර ප්‍රසිද්ධ වෙන්න පටන් ගන්නේ. පහුගිය දවසක ඇය ඡායාරූපයක් සමග මුහුණු පොතට එකතු කරපු සටහනක් එක්ක. එහි ඇය උඩුකය ටී-ෂර්ට්යකින් ආවරණය කරගෙන ඉන්න අතර යටකයට ආවරණයක් නොමැතිවයි සිටින්නේ. ඉතින් මේ ඡායාරූපය මුහුණු පොතට එකතු කළ සැනින් ඇය ඊට උඩින් සඳහන් කරලා තිබුණේ මේ ආකාරයෙන්: කරුණාවෙන් සලකන්න යටට ඇඳ නැත. ඒ නිසා නැවත කමෙන්ට් සෙක්ෂන් එකේ උලුප්පා දැමීම අවශ්‍ය කරන්නේ නැත. ඉතින් මේ විදිහට සදහන් කළාට පස්සේ බොහෝ රසික පිරිසක් ඒ සඳහා අදහස් එකතු කරලා තිබුණා. ඉතින් ඒකට ශ්‍රේෂ්ඨයේ දක්ෂ රංගන ශිල්පිනියක් වන දිනක්ෂි ප්‍රියසත් ඩෙට් යනුවෙන් අදහසක් ඉදිරිපත් කර තිබුණා. ඊට පස්සේ දිනක්ෂිගේ ඒ අදහසට පිළිතුරක් වශයෙන් එක් රසිකයෙක් මේකේ එක සෙලිබ්‍රිටි කෙනෙක් ඩෙට් කියලා කමෙන්ට් කරලා තියෙන්නේ එයාට වගේ කමෙන්ට් පැටෙයි කියලා වෙන්නේ නැති. ඒ සෙලිබෙට්ටට ඉගෙන ගන්න හරි බලපංකෝ යුරේනියක්කගේ ෆෑන් බේස් එක. එකෙක් බැනලා දාලා නැහැ. අන්න ඒකයි වැදගත්කම. යටට නෑ කිව්වත් අපේ අය ආතල් එකක් ගන්නේ. ප්‍රොෆයිල් අස්සේ රිංගලා අම්මලා ළමයා දනගාන කාලේ ගත්ත ෆොටෝ එක අරන් ඔයත් මේ කාලේ මොකුත් ඇඳලා නැහනේ කියලා කමෙන්ට් සෙක්ෂන් එකේ පළවෙනවට වඩා මේක පට්ට ක්වොලිටි. අන්න ඒකයි ඒ සෙලිබෙට්ටට වඩා යුරේනිට ආදරේ. මේ විදිහට අදහස් ඉදිරිපත් කරපු රසිකයාට ප්‍රතිපිළිතුරු වශයෙන් දිනක්ෂි අනුන්ගේ ඒවා ඔයාගේ වගේ දාන්න පුදුම ක්වොලිටි එකක් නේද ඔයාට තියෙන්නේ. අඩුම තරමේ ඕක ලියපු ළමයාට ක්‍රෙඩිට්ස් දෙන්න යනුවෙන් සඳහන් කරලා තිබුණා. ඊට පස්සේ නැවත වතාවක් ඒ පුද්ගලයාම ඔයා ඒ ගැන දුක් වෙන්න එපා, ඔයාගේ ක්වොලිටි එක ගැන රටක් ලෝකයක් දන්නවා කියලා අදහස් එකතු කරලා තිබුණා. කොහොමින් හරි යුරේනිගේ මේ ෆොටෝ එක නිසා දිනක්ෂිතත් රසිකයන් එක්ක නිකරුණේ පැටලෙන්න සිද්ධ වුණා. හැමදාමත් අලුත් විදිහට හිතන යුරේනි නොෂිකට තියෙන පෞරුෂත්වය නිසාම තමයි ඇය මේ වගේ අලුත් දේවල් අත්හදා බලන්නේ. ඉතින් ඇයගේ ඉදිරි කටයුතු සාර්ථක වේවා කියා නයි FM අපි හදවතින්ම සුබ ප්‍රාර්ථනා එක් කරනවා. මෙවැනි වීඩියෝ දිනපතා නැරඹීම සඳහා නයි FM අපේ YouTube channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඔබට සුබ දවසක්.